හරි. නැති අයට ප්‍රශ්නයක් නැහැනේ. එක සරම දෙක ගවම තුන කොට කලිසම හතර අහස පහ පහ සාරිය සාරිය ඊළඟ එක බැනියම ටී-ෂර්ට් කින් ටී-ෂර්ට් ඊළඟ ඩේ ටයිම් දිවා කාලේ දවල් කාලේ දවල් වෙලාව ඔය ඩේටා වල එහෙම තියෙනවා ඩේ ටයිම් නයිට් ටයිම් දී කි තියෙන nil 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 blue කියන එක ඊළඟ ඔයාගේ නම මොකක්ද? ඔයාගේ නම මොකක්ද? දෙමළෙන් හොඳේ ඔයාගේ නම මොකක්ද කියලා ලියන්න දෙමළෙන් ඊට පස්සේ මම කියලා ලියලා මම මම කියලා ලියලා පොඩි ඇලීරක් දාලා පොඩ මම කියන එකට දාලා දෙවල වශයෙන් ලියන්න ඕන හොඳේ මම කියලා ලියලා පොඩි ඇලීරක් දාලා මගේ නම කියලා ලියලා දෙමළෙන් ඔයාලගේ නම ලියන්න ඉස්සරයි ඊළඟ ඔයාගේ ගම කොහේද?
ඔයාගේ ගම කොහේද? ඔයාගේ ගම කොහේද? ඊළඟ ඔයාගේ වයස කීයද? ඔයාගේ වයස කීයද? ඊළඟ ඔයාගේ පාසල මොකක්ද? ඔයාගේ පාසල මොකක්ද? ආගේ පාසල මොකක්ද? හරි. සඳසි ඉන්නානේ. මාසි තමයි ඉතින් මොනා කරන්නේ නේද? අධ්‍යාපනයේ තමයි ඉතින් අමාරුවෙන් හරි කරන්න කියලා තියෙන්නේ. එනිසා ඉතින් කරමුනේ. අවසානික මගේ පාසල කියලා ලියන්න. මගේ පාසල. අපි ඉන්න සමාජ මට්ටමේ, ආර්ථික මට්ටමේ, සමාජීය පිළිගැනීමේ ඉහළට එසවෙන්න ඕන නම් ළමයි අධ්‍යාපනයේ තමයි අපිට තියෙන එකම ගැලවුම් කාර්ය. මුදල් තිබ්බ පමණින් මිනිස්සු සලකන්නේ නැහැ මුදලාලි කියලා. හරි, ඉස්සෙල් ඉගෙන ගන්න ඕන. හරි. ඔන්න හරි. නේදලි දාරා? ඈ? ඔව්, ඒකට අන්දාරට හිනා යනවා. රයිට්, මම කිව්වා ඉංග්‍රීසි වචන ටික දෙමළ වචන ටිකයි. සන්දසි චේතනාට ලියා ගන්න පුළුවන් වුණාද? නැත්නම් අම්මට කියන්න කියන්න කියලා. සර් විනාඩිය දෙන්නකෝ. හරි 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 හරි.
அப்படி சாப்பிடுறோம். சந்தோஷிக்கு தான தீரமா darah lain.
සම්දිත පළවෙනි එක ලාමදීනේ අනික ලස්සන ලියුම හොඳේ ලස්සනට හරි දාන්න තුලා වෙන්න ඕනේ හරි යා ලස්සන right අපි යනවා පාඩම අර අද තියෙන ඉගිලුම් හැකියාව සහ විභාවිතා මාන්ති බොහොම සරල සරල පේපර් එකක් තමයි තියෙන්නේ. අපි අහමුනේ. අනුරාධ තිනායලා තින්නවා. සඳසී ආව සඳසී. නයිස්. මට කියන්න මේ පළවෙනි ප්‍රශ්න ටිකට උත්තර ටික කියන්න. සිරිවල් අක්ෂර කීවි අක්ෂර කෙනෙකුට සමානාර්ථ පදයක් සුදුසු වචනයක්. අකුරු. අකුරු අකුරු අකුරු. නේද? සමම්පිච්ච මල් රාත්‍රියේදී විකසිත වෙයි කියන්නේ. පිපෙයි. පිපෙයි. අවරදි හිරු අවරදි ගහසෙන් බැසෙයි. බටහිර. බටහිර 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 සිස රාත්‍රිය අහස ආලෝකමත් කරයි සිසි කියන්නේ මොකක්ද හඳ 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 හම් ඉතින් බොහොම සරල වචන සමානාර්ථ හරි හොඳයි සමානාර්ථ පදනේ එතකොට සමානාර්ථ පද කියන බණ අදහසක් තියෙනවා හොඳයි එකත් ඉතින් හැකියාවක් තමයි ඊළඟ ගවයා ගැලපෙන මෙයි මොකද්ද ගැල කියන්නේ කරත්තේ කරත්තේ දැනුත් මේ මොහොතකට කලින් අපි කරත්තේ අපි ගියේ ඉස්සරහින් කරත්තයක් ගියා කලාතුරකින් තමයි දැන් කරත්තයක් දකින්න තියෙන්නේ හරි ඊළඟ නුවණ කියන එකට වඩා ගැලපෙන වචනේ අර්ථය මොකද්ද මෙතන මේ නුවණ මොකද්ද ඥානේ ඥානේ ෂුවර්ද මේ නුවණ ෂුවර් එස ඒක තමයි මේ අනිත් නුවණ නේද ඥානය කියන ළමයි නුවණක්කාර ළමයි නේද එනිසා නුවණ පටල ගන්න එපා එනිසා ඔය නුවණයි අර නුවණයි දෙක. උකොට සමහරු එක පටලගෙන තමයි වැඩි කරන්නේ. මේ නුවණයි දෙක. මේ අත තියෙන නුවණ තමයි ඥානෙ. මේක තමයි ඥානෙ. උඩ තියෙන කැස දෙනුවන් කියලා ලියද්දි මෙහෙම ලියන්නේ. ඒ නිසා මෙතන නුවණ කියන්නේ ළමයි ඇස හොඳේ.
பெறவரு கேன மகாது උදේ කාලෙට මොකක් මැදම රාත්‍රී 12 සිට මධ්‍යාහන 12 තෙන් රෑ 12 ඉඳලා දවල් 12 තෙක් කාලෙ තමයි පෙරවෙන්නේ 12 සිට මධ්‍යාහන 12 තෙක් කාලෙ අමිල කෙනෙක්ගේ තේරුම මොකක්ද අමිල කෙනෙක්ගේ තේරුම Mila kala Eka wene ka kaping ahane, eka wene ka kaping hijai ka para snyak ne, mama gen ka wudu, amma ke mali, dora amma ke aya, e mama ne mede, mama, e loki mama ne, hari. Datun tibu nat katak nete sieluma dat ulwa ete auliha hada karate nati gederak ete nete datun tibu nat katak nete sieluma dat ulwa ete mukadame panawa Hisa piran ada. Hisa piran, hisa. Sir. Aau. Eka da auliha hada kirima kiyeneka waradi da? Aa eka thin prayojana. Mona koheda auliyanne? Mokeda kiyala tiyenno? Hisa. Konde ne? Hari, nette kumakda? Kata. Datun tibu nat kata nette kata. Ulwa ette mokakda? Dat. Dat. Very good. Dat. Hadai, dat sama. Dat. Paata karayati kodasa bhaga sankhya wa kasa liyandi ki. Kau mau telah baik kalian? Hai, Deka. Itu orang make ekai, dekai, tunai. Tahu tuh udah sebelumnya. Ini kaya li tunai make up part kerela tunai dengan kira ganda puluang ya. Ini dia ganda puluang. Pertanyaan apa? Tunai make ho hai. Hal. Ila ngek. Rupa itu meva gewa dekai, tunai, terai. Make dekai tiri sa hai. Metana dekat tiri nisa serum atak kaya li pedunan apila pihitan. Nah atak leka pang buat tanah paling dekai. Dan har samahar kaya li. Dekat ini dekat. Mewa dekat kala natu na atak. Dekat arewa dekat.
ඒවා කඩලා ගන්න වෙනවා දෙකට. තේරුණාද? සමාන කොටස් වලින් භාග කියන්නේ. ඒකත් බෙදා ගන්න බැහැ සර්. හරි. මේ මේ වගේ මේකත් බෙදා ගන්න වෙනවා අපිට. නැත්තම් අපිට එහෙම කියන්න බෑ. එහෙම නැතුව මේකේ තියෙන කැලි ගණන් ගණන් කරලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි කියලා 6න් එක කියලා දාන්න බෑ. 6න් එක වෙන නම් සෑරම සියලුම කැලි එක හා සමාන වෙන්න ඕන. එහෙම නැහැනේ. එහෙනම් අපි එක හා සමාන ලෙස හිතාගෙන බෙදා ගන්න ඕනේ. මේක දෙකකට බෙදුවා කි මේක දෙකකට බෙදුවා. එතකොට කැලි 8ක් තියලා 8න් කැලි එකක් පාට කරනවා. එහෙමයි ගන්න. ඔයයි ඊළඟට उदासन ඔහුට ඉදිරියෙන් ඉර පායගෙන ආවා. එහෙනම් ඔහුට ඉදිරියෙන් ඉර පායගෙන ආවා නම් ඔහු යන්නේ ඉර පායන පැත්ත දිහා බලාගෙන නේද ළමයි? ඔහු යන්නේ ඉර පායන පැත්ත දිහා බලාගෙන. එහෙනම් ඉර පායන පැත්ත කියන්නේ මොන පැත්තද? නැගෙනහිර. නැගෙනහිර. පටිකයන් ඔයා උඩේ පාසල් යද්දී ආගේ පිටිපස්සෙන් ඉර පායගෙන ආවා. එයා පිටිපස්සෙන් ඉර පායගෙන ආවොත් එයා යන්නේ මොන පැත්ත බලන්න? බස් නැහැ. ඉර බලන්න. මොකද පසුපස තියෙන්නේ නැගෙනහිර පැත්තෙන් නම් ඉස්සරහා බලාගෙන තියෙන්න ඕන. බස් නැහිර බටහිර පැත්ත. එකක් මතක තියාගන්න. මොකද මේක තියෙන්නේ? ආ මේක තියෙනවනේ මේ. ආ ඊළඟ ප්‍රශ්න තියෙනවා. ළමයේ උදාසන හතර පමණ පාසලට යන විට ඔහුට පිටුපසින් ඉර පායගෙන ආවා. හා. අපි මේ දිශාසතහන ඇන්දෝ. කොහොමත් ඉර පායන නැගෙනහිර නිසා අපිට ඊට අඳින්නම වෙනවා. ළමයාගේ පිටිපස්ස පැත්ත හැරලා තියෙන මෙහෙට. අයි චූටි පොතෙන් චූටි. චූටි එක. ඕක දැන් පිටිපස්ස එකක් ලියා. මයික් ඔෆ් කරන්නකෝ. ළමයාගේ පිටිපස්ස පැත්තේ ඉර පායගෙන ආවා මේ ළමයා ඔළුව ඇහැ මේ පැත්තේ ඉර පායගෙන ආවා නම් ළමයා ඒකට විරුද්ධ පැත්තට බලාගෙන යන්න ඕන ඉර පායන්නේ නැගෙනහිර නම් ඔහු මුහුණලා ගමන් කරන විරුද්ධ දිශාව බටහිර මුහුණලා ගමන් කරන දිශාව බටහිර හරි ඊළඟට මේ පන්සලේ එක පෙළට අංක යොදා පහන් 33ක් දල්වා තිබුණා. හරිමැද්ද පිහිටි පහනේ අංක මාන වැඩි. දැන් කොහොමද හැන්නේ? ආලම. 13 33 දෙකට වැදෙනවා. මම නිකම් මේ ටයිප් කරගෙන මෙහෙම කරලා කරන්න ඕනේ නෑ. අපි නිකම් මේකට විතරක් මෙහෙම කරලා බලමුකෝ. මෙහෙම කර කර ඉන්න බෑනේ ඇත්තටම. හොඳේ.
හරි මේ සංඛ්‍යාපයේදී හරිමද සංඛ්‍යා මොකද්ද කියලා නේ අහන්නේ හරි අපිට ඕන නම් පුළුවන්කදී මමෙන් දකුණින් තප කපු කමක යන්නනේ අපි නේ ඒක විතරක් එහෙම කරලා බලමු හොඳේ මෙන් කැපුවා මැදේ බැඳේගෙන හොයන්න ඕන මෙහෙම කරලා වුණා හොයන්න පුළුවා මං ඒකයි මේ කියන්නේ හරියට ඉලක්කම් ලියලා තිබ්බ ප්‍රශ්නයක් නෑ ලියලා තිබ්බ නැත්තම් ඒ ප්‍රශ්නයක් වෙනවා හොඳේ කීයද මැදේක ඉන්නේ ළමයි එකක් ඉතුරුනානේ ඒ මැද එක තමයි යස් හරි මැද එක 17 මේ දැන් මට කියන්න ඉරට්ටේ සංඛ්‍යාපේලිය තිබ්බොත් හරි මැදත් තියෙයිද ළමයි හා ඇස නෑ තමයි සඳසි මොකද්ද කිව්වේ මේක හදන්න පුළුවන් ක්‍රමයක් කියලා මොකද්ද කිව්වේ අලෙල දාන්න දෙකට බෙදලා ඊට පස්සේ උත්තරේට නෑ උත්තරේ ඉතුරු වෙන එකත් එක්ක එකතු කරපුවාම උත්තරේ නා දෙකට බෙදමු දැන් බෙදන්න බැන්න ගණන් බෑ හා මේ 33 දෙකට බෙදපුවාම කියන්නේ දෙපැත්තට 16යි 8යි 17 වෙනවා දෙපැත්තට 16 16 යනවා මැද එක ඉතුරු වෙනවා මැද එක තමයි මේ යට තියෙන්නේ හොඳේ එතකොට මුලින් ඉඳලා 16ක් ගණන් කරලා ඊළඟ එක තමයි මැද එක වෙන්නේ ඒක ඊළඟ කොහෙන්ද මේ 16ක වීච් එක එකතු කරන්න ඕන මැද එක ගණන් දුන්න උත්තරේ 17යි right අපි ගණක් පොතේ හදමු ගන්නකො පොත අංක යොදා පහන් 53ක් දල්වා තිබේ. එම පහන් පේලියේ හරි මැදනේ පිහිටි පහනේ අංකය කුමක් හදමු බලන්න උත්තර කියන්න එපා කවුරු දීලා හදන්න
හැදුවද කවුද හැදුවා කිව්වේ? අනිත්ත අනිත්ත හැදුවේ නැද්ද? සසඳිත් හැදුවා. හොඳයි. සසඳිතත් කවුද කියේ උත්තර? 26. එහෙමද? බලමු නේ. වේදමු දෙකේ. පහට දෙකේ ඒවා. දෙකයි දෙවලක් දෙක හතරයි පහෙන් හතරක් ගියාම එකක් උතුරයි 13ට දෙකේව 6යි 6 වරක් දෙක 12යි එකක් ඉතුරු එතකොට 26 26 එනවා 26 26 එකතු කරපහම 52යි තමයි එතකොට හරි වැද තියෙන එක 26ද ළමයි නෑ අර 26ට මේ ඉතුරු වෙන එක එකතු කරන්න එතකොට උත්තරේ 27 27 සශේන් තරම් 27 වගේ ඇවිල්ලා තියෙන්නේ අනිත් පැත්තට එහෙමද ඈ හෙලෝ නෑ බාරටයි කෙනාටයි තාවා හා සර් සඳසි රටා අනිත් සර් සසඳිටත් ආවා වැලි දාරටත් ආවා හොඳයි එතන කීප කෙනාට තව ඇවිල්ලා නැත්තේ නේ ආවිස්ට ඒක හැම වෙන්න ඕන නේද හරි අපි යනවා ඊළඟ ගාන Thank you.
වැටක කණු දෙකක් අතර පරතරයේ දීලා තුනක් ගමන ගුණින් තියන්න. ආ අහගන්නකො. කිනේ කරන්නේ? මේ වැටක පරතරය වැටක කණු දෙකක් අතර පරතරයේ මීටර තුනක් සිටිනසේ කණු අටක් සිටුවා ඇත. එහෙනම් මම කණුවට හිටවන්නම් ඉස්සල්ලා. ඔන්න කණුව අට. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. මේ කණු දෙකක් අතර පරතරයේ මීටර තුනයි. එහෙනම් මුල් වැටේ මුල් කණු ඉදලා අවසාන කණුවට දුර. මේ කණු දෙකක් අතර පරතරයේ තුනයි. ළමයි තුන වැඩි කරන්න ඕන අටෙන්ද? කණු අටක් තියනවානේ. පරතර ගණන්. අටේ. Very good. කණු ගාන තියෙන්නේ අට වුණාට කණු ගානට වඩා එකක් අඩුයි පරතර ගන්න. නම් පරතර එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හත. එහෙනම් අපි මේක වැඩි කරන්න කණු ගානින් මේ කණු ගානට වඩා එකක් අඩු ඉලක්කයි හතයි. එතකොට මුල් කණුවේ සිට අවසාන කණුවට දුර එනවා හත් කරත් තුන 21යි. මීටර 21යි. ආවද? ඇලවා. අපි ගානක් හදමු. ලියා ගන්න මේ. වැටක වැටක කණු දෙකක් අතර පරතරය මීටර හතරක් වනසේ කණු 11ක් සිටුවා ඇත. එම වැටේ මුල් කණුවේ සිට අවසාන කණුවට දුර. Good. අනිත් අය හදමු. කඩසීති මොනවා හරි ඉල්ලන් තේ එකක් අබ්බොන්ට. ඈ. ෆුඩ් ජූස් එකක්.
Tiwarai.
hari mana tanya hadir lagi orang itu api hadir khanutiel ne kolahai enak lama matikian lo khanutiel ne kolahan nama paratra kan kiri dahai tapi dahai ne itu beri kerana ne kanu deka katre paratre उत्तरे की है हाथ तली हार कागज हार सर सारे से क्या हरी बाहर आके से हंदाई अब ये ना इलाग मिलिसे तब आते कड़ू पोलगेटी वाली हाथरें तूना पिकुनो भी तो मैंने कड़ू पोलगेटी सांग क्या मारू पस्तान की पेनरा मैंने हाथरें टेबल दिलावां mana hatur itu berdua, hatur itu nak wika, wikunu itu ulang tahu program 35 itu berarti bayar nama mereka 35. Waktu yang kedua mulu program di kanan, 35 mau kau tukaran. Halo. Sir. Oh. 35 ini kau tukaran apa? Kie? Tule. 35 tule ini kau tukaran apa? Bikunya buka hari ini, ahan ne kado mulu pol gede kan? Hatrai? Apa yang tuh nak bikah? Me tispa hak itu berapa lagi ane? Eka hatrai ne kak ne meke ne tispa hak? Karena waktu mulu pol gede sangkaya apa ane me? Me tispa he wah hatrai ne berenda orang? Hello. Oh sir. Abi orang dispah, tu ne guna kerla ay dispah, kita tu orang nak pulua. Orang tu kelim mana pulua? Mere dispah kelim mana hatren guna kerla kan? Muka dah hatren nekat mere dispah kan? Patih tu ne bulu pol sah kaya, mere dispah itu hatra. Pahine mana? Hatra orang pah isai, dekat kitrui. Hatra orang tu ne dorahai dekai dah hatun. Utre kiel. Ekasia, iya dah. Ekasia hati lagi. Kard deh wahin. Kena hadap bilang kau, panggang apa dia? Welen dek, thaman langgat tibu, puak gedi bolin, puak gedi bolin. Kodak kira lain. Hari, tu nendeka. Tunen dekak vipuno vita
ඔහු ළඟ තවත් පුවක් ගෙඩි හතළිස් පහක් ඉතිරි වී තිබුණි. මේ අනුව වෙළෙන්දා ළඟ මුලින් තිබූ පුවක් ගෙඩි ගණන කීයද? අදම්
try api hadamu කවුද තව හදන්න ඉන්නේ හරි අපි මොකද කරන්න ඕනේ ඉස්ලාම් කියන්නේ ආලව රූපයක් ගන්නවා තුනට බෙදනවා තුනෙන් දෙකක් වික්කා තවත් 45ක් ඉතුරු වෙලා තිබ්බා. එහෙනම් මුලින් තිබුණු කුවක් ඇති ගන්න හොයන්න 45ක් කියන්නේ වැඩි කරන්න. ආලවත්. කියන්නේ. තුනේ. තුනේ 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 තුනේ. තුන්වරක් පහ 15යි. එකක් ඉතුරුයි. තුන්වරක් හතර 12යි. එකයි 13යි. උත්තරේ 135 හරනේ ආනවා ඔව් සර් හොඳයි right අපි යනවා ඊළඟ ගානට පැයට කිලෝමීටර් 60ක වේගෙන් ගමන් කරන බස් රථයක් පැය දෙකයි මිනිත්තු 30කට පැයකට 60යි එහෙනම් පැය දෙකකදී අඳුර හොයන්න මොකද කරන්නේ 62න් ගුණ කරනවා ආ 62න් ගුණ කරන්නත් පුළුවන් 60ම දෙකක් එකතු කරන්නත් පුළුවන් හොඳයි 120යි. තෝර මිනිත්තු 30කදී ගමන් කරන දුර හොයන්න කොහොමද? පැයකට 60යි. ආවා. 120ට 30ක් එකතු කරනවා. ඇයි 30ක් එකතු කරන්නේ? මිනිත්තු 30කදී ගමන් කරන දුර හොයන්න. කොහොමද මිනිත්තු 30කට ගමන් කරන දුර හොයාගත්තේ? පැයකට කිලෝමීටර 60යි නම් පැයකට මිනිත්තු 30ව දෙකක් තියනවා නේද? නේද? ඔව් සර්. ආ ඒ හින්දා මිනිත්තු 30කදී හොයන්න මේක දෙකෙන් බෙදන්න ඕනනේ. ආන්ගේ දෙකෙන් බෙදපුවාම තමයි ඔය චමුදිත 30 එන්නේ. ඒ 30 කියන්නේ මිනිත්තු 30කදී ගමන් කරන දුර. ආයෙත් ඒ 30 මෙතනට එකතු කරනවා. එතකොට සේරම කිලෝමීටර 100 කියද? 50. විදාර හරිද විදාර? ඔව් සර්. ආ හොඳයි. දැන් අපි ගානක් හදමු. පැයට කිලෝමීටර 80ක ගමන් කරන දුම්රියක් ලංකාවේ වනමේ හොදේ ලංකාව යන්නේ 40ට ඉතින් පැයට කිලෝමීටර 80ක වේගයෙන් ගමන් කරන දුම්රියක් පැය දෙකයි මිනිත්තු 30කදී ගමන් කරන
Saya sampai sini berarti.
සනිදානත් ඉවරයි. Hello, hello, උත්තරේ කීයද? කිලෝමීටර් 200. අපි ඉස්සලා පැය දෙකකදී හොයන්න ඕන. අපට 80ව දෙකක් හොයන්න පුළුවන්. 160 ආවි. මිනිත්තු 30කදී හොයන්න මේ 82කට බෙදන්න ඕන අවුරුදු 82කට බෙදපුවම ගන්නවා 40යි කියලා නේද ඒක ලේසිනේ 40යි උත්තරේ 200යි right අපි යනවා පේපර් එකට. ආ වෙලෙන් දෙක ළඟ සුදු පිටරකදී 75ක්ද රතු පිටරකදී සුදු පිටරකදී සංඛ්‍යාවට වඩා 45ක් වැඩි වෙනද ඇත. ආ වෙලෙන් ළඟ ඇති මුළු පිටර ගා. සුදු පිටර 75යි. සුදු පිටර තියෙනවා 75. රතු පිටර කීයක් තියෙනවද ළමයි? හලෝ. රතු පිටර කීයක් තියෙනවද? කියන්න. සර් 120යි. ඒ කොහොමද කියන්නේ 75ට 45ක් එකතු කරාම ඇයි එකතු කරන්නේ 45ක් නෙමෙයි රතු පිටර තියෙන්නේ නෑනේ සුදු පිටර වලට වඩා 45ක් වැඩියෙන් තියෙනවා කියලා කිව්වට එකතු කරන්න ඕන තමයි 120යි අපේ ගන්න ප්‍රශ්න මොකද්ද ප්‍රශ්න මොකක්ද අහන්න බලන්නේ වෙලෙන්දා විකුණු මුළු පිටර ගණන. එහෙනම් 120 75 එකතු කරන්න ඕන නේද? ඔව්. එහෙනම් 75 දෙකෙන් එකතු කරමු. ඊ උත්තර 195. පහයි. Right. Okay. Good. අපි යන ඊළඟ කාණ. රුපියල් 50කට පේරෙදි 5ක් ගන්න පුළුවන්. ලවල්.
රුපියල් 50කට පේරගෙඩි පහ එහෙනම් පේරගෙඩියක මිල හොයන්න මොකද කරන්නේ අලබ පහක් ගන්න පුළුවන් මොකද කරන්නේ කියන්න උත්තර දෙන්න 50කට පහක් ගන්න පුළුවන් නම් එකක මිල හොයන්න මොකද කරන්නේ 50 බෙදෙනවා 5 එකවර 5 5යි 5 5 බිංදුවයි හරි එතකොට බිංදුවට නෑ ආ මෙතනින් ගත්තා උත්තරේ එක පේරගෙඩියක් රුපියල් 10යි එක පේරගෙඩියක් රුපියල් 10යි හරි එහෙනම් එක පේරගෙඩියක් රුපියල් 10 නම් අපෙන් අහන ප්‍රශ්නේ270කට ගන්න පුළුවන් පේර ගන්න දැන් මොකද කරන්නේ 270 මොකද කරන්නේ හරිද 10ෙන් බෙදෙනවා වෙරි ගුඩ් එකක මිලෙන් බෙදෙනවා හොඳයි දැන් එකක මිලෙන් බෙදෙනවා 10ෙන් බෙදෙනවා කියන්නේ යම් සංඛ්‍යාවක් මොකද කරන්න ඕන මේ බිංදුව කපනවා එහෙනම් ඉතුරු වෙන්නේ 27 කීයක් ගන්න පුළුවන්ද 27 හරි නේද හරිද මේ සෞදිත ඔව් සර් ගුඩ් වෙරි ගුඩ් අපි යන ඊළඟ ගන්න භාජනයකට කිලි ලීටර දෙකහමාරක් දාන්න පුළුවන්. ළමයි ලීටර දෙකහමාර මට මිලි ලීටර කරලා කියන්න. කීයද? 2500. දෙකහමාරක් කියන්නේ මිලි ලීටර වලින් කිව්වොත් 2500. අපේ අහන්න එවැනි භාජන පහකට දාන්න අපි මේක පහෙන් වැඩි කරා නම් උත්තරේ නෑ අපි වැඩි කරමු පහෙන් පස්වර බිංදුව බිංදුවයි පස්වර බිංදුව බිංදුවයි කවුද අදසි පස්වර පහ 25න් පහ ගන්න දෙකක් ඉතුරුයි පස්සර දෙක 10යි 2යි 12යි මිලිලීටර 12500 හෝ අපි මේකේ ලීටර වෙන් කළොත් මේ ml ළඟ තියෙන ඉලක්කම් තුනක් මිලිලීටර ඉතුරුවා ලීටර එහෙනම් ලීටර 12යි ලීටර 12යි 500යි ml කැමති උත්තරයක් හරි 12500යි ml දාන්න පුළුවන් 12යි 500යි ml දාන්න පුළුවන් කැම්ති විදියට හරිද ඇලවයි හරි අපි යන ඊළඟට කැමතිද සංඛ්‍යාවක් හිතාගන්න 20 අඩු එකක් ඉක්මනට මට හිතපෙක් කියන්නේ 10 10 10 හිතා ගන්න. ඒකට තව 10ක් එකතු කරලා කියන්න. 20යි. 20යි. ඒ විදිහට ලැබෙන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරාම 22කින් ගුණ කරාම 40යි. 40යි. ඒ විදිහට ලැබෙන සංඛ්‍යාව නැවත දෙකෙන් බෙදා. නැවත දෙකෙන් බෙදන් 42කින් බෙදපුවාම කීයද? 20යි දෙකෙන් බෙදා ලැබෙන අගේ නැවත 10ක් අඩු කරන්
විස්සෙන් දහයක් අඩු කරන්න. දහය. දහය. ඒ විදිහ ලැබෙන අගේ ඔබ සිතාගත්තු සංඛ්‍යාව අඩු කරන්න හිතාගත්තේ 10න් 10ක් අඩු කරු. ඒකට බිඳුවක්. බිඳුව. බිඳුව. පව් දීපව හොවද හදු යන්න. අවින්ද රෝග නැතු ගියක පාට Lain nadie kino. Hari, Aminda, Aminda. Right. Api antime ligatte sitagat sankhya adu karanne kiyala adu karapu wama etthena enne binduway ne bindu aave. එවිට ලැබෙන අගයට පහක් එකතු කරනකොට බිඳුවට පහක් එකතු කරපුවාම පහයි. අවසානයේ ලැබෙන උත්තරේ පහයි. හැමෝටම උත්තරේ එන්න ඕන මොකක් හිතාගත්තත් පහයි. පහ දාවි කියලා බලන්න ළමයි. ඔව්ස. උත්තර. ඔව් ඔව්. මොකක් හිතාගත්තත් අන්තිමේ තවන්ට පහ තමයි එන්න ඕන. හොඳේ. Right. Ice cream share na tu gya. Harla na bato go ehna nahi the. අපි මේ තියෙන විදිහට අපි මේක ෂෙයා කරමු හොඳේ මගේ ෆෝන් එකෙන් මම ෂෙයා කරන්නම්
හරි. අපි ගාන ඉන්නේ අපි ඉන්නේ 11. ඒක සරල සංකල්පයක් තියෙනවා මම ඇහෙනවද ළමයි? ඔව් සර්. හෙලෝ. ස්ක්‍රීන් එකක් පේනවද? ස්ක්‍රීන් එකක් පේනවද? පේනවනේ. ඔව් සර්. හරි හරි. ඉතිපන්දම පැය 4ක කාලයක් පුරා දැල්වේ. එවැනි ඉතිපන්දම් 10ක් එකවර දැල්වූ විට ඒවා කොපමණ වේලාවක් දැල්වේද? කියන්න උත්තරේ. හතරයි සර්. පැය 4යි. හා. මොකද එක ඉතිපන්දම පැය 4යි ඉතිපන්දම් 10ක් නෙමෙයි ඉතිපන්දම් 100ක් නෙමෙයි ඉතිපන්දම් ලක්ෂයක් පත්තු කරත් එකවර පත්තු කළොත් සියල්ලම එකම අවස්ථාවේ පත්තු කළොත් අර එකකට ගතවන කාලයම තමයි උත්තරේ. හොඳයි. එකකට ගතවන කාලය පැය 4 නම් ඉතිපන්දම් 100ක් පත්තු කරත් හැබැයි ඒවා සියල්ල එකවර පත්තු කරනකොට ගතවන කාලය පැය 4ම තමයි. ඈ. එහෙනම් ඊළඟට උත්තරේ මොකද කියන්නේ? මට කියන්නකො මේ පැපොල් ගෙඩියයි අඹ ගෙඩියයි 95යි නම් අර 130 මිල තියෙන කේප් අඹ ගෙඩියක මිල හොයන්න මොකද කරන්න ඕනේ? ඈ මොකද මේ පැපෝල් ගෙඩියයි මට මම මාක් කරන එක උඹට පේනවනේ පතු පාට මාක් කරපේ පේනවද? ඔව් සර්. අඹ ගෙඩියේ ඒ දෙකේ මිල 95යිනේ. එතකොට අපිට මේ 130න් 130න් අර 95යි 95ක් අඩු කරන්නේ 95ක් අයින් කර 0.5 බෑ මෙහෙන් ගත්තා ගත්තා උඩ 2යි 10න් 5යි 2න් 9ක් බෑ 12න් 9ක් කීයද? 3යි 3 කීයද උත්තරේ? 30 35ද? අඹගෙඩියගේ මිල රුපියල් 35යි. ආ අඹගෙඩියා 35යි. අපෙන් අහන්නේ අඹගෙඩියටද නැහැ. ආ අඹගෙඩියා 35යි. එහෙනම් අඹගෙඩිය මේ මෙතන 35 නම් මේක 35 නම් මේ 95න් මොකද කරන්නේ? 95න් 35ක් අඩු කරගන්න. 95න් 35ක් අඩු කරපුවාම ගස්ලපු ගෙඩිය මිල එනවා. 95න් 35ක් ගියාම කීයද? 60යි. 9 3ක් 6 රුපියල් 60යි. රුපියල් 60යි. පැපොල් ගෙඩියක් 60යි. මේක අහන්නේ වඩාත්ම අනුවණ තැනැත්තා කවුද කියලා. අංග 4 සර්. ඒ කොහොමද කියන්නේ? එයා තමුන් කපා ගන්නවා. තමුන්වම තමුන් කපා ගන්නවා. මට කියනවා අංක 3 මොනේද? අංක 3 නුණත්ත? නුණත්තේ කපටියෙක් හොඳ මම. කපටි කියන හොඳ කෙනෙක් නෙමෙයිනේ. ඔව් සර්. නෑ. අංක 2
මෝඩේ 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 කියන්නේ එයාක තමන් ඉන්න තැන කපන්නේ නැහැනේ මෝඩේ නෙමෙයි තමන් ඉන්න තැන යා කපා ගන්න අනින්ගේ අනුන්ගේ අත්ත තමයි කපන්නේ එයා දන්නේ නැහැ අනිත් එක්කෙන අත්ත කපනවා කියලා මෝඩේ කියන්නේ නෙමෙයි මෝඩේ එයා දන්නේ නැහැ අරයා අනුන්ගේ අත්ත කපනවා දෙක අංක එක කවුද පවුනේ අහිංසකේ දන්නේ නැහැ විජාරුවෙන් ඉන්නවා කපනවාද කියලා දන්නේ නැහැ වගේ අංක 4 තමයි හොඳම මෝඩයා නේද most stupid here who is the most stupid here ඔයාල අයිති වෙන්නේ ඒකටද අංක 4ටද නෑ 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 ආ නැත්තම් හොඳයි අපි අංක 3 3 කීයට අපි අවසානයකට යන් මම පොරණ එකේ තාම ඉස්කෝලේ විෂය කරලා තියෙන නිසා පොඩි තාක්ෂණික ප්‍රශ්න වගේ තියෙනවා. හරි. අවසානයේ මට කියන්න මුලින්ම ජලයේ පිරෙන්නේ මොන භාජනයේද? පහ භාජනයේද? පහ භාජනයේද? මේකට වැටෙන වතුර දෙක පිරෙන්නේ නැහැ ටක් ගාලා ආපු ගමන් පහළට වැටෙනවා පහළට වැටිච්ච ගමන් මෙතෙන්ට යනවා නේ අය මෙහෙ පිරෙන්නේ නැහැ ඔහෙ පිරෙනකන් ඉන්නේ නැහැ මෙතන වැහිලා නැති තියෙන්නේ මේවට කොහොමවත් දෙන්නේ නැහැ උත්තරේ පහ තමයි පහ බාගු හරි ස්ක්‍රීන් ෂෙයා අයින් කරන්න ඕන තමයි ඊළඟ ප්‍රශ්නේ. හරි එහෙනම් අපි අද ළමයි මේ මෙහෙම කරමු. දැන් හෙට පොයට නේද සීල් ගන්න යන්නත් ඇතිනේ. දාන්සල් දෙන්නත් ඇතිනේ. ට්‍රිප් යන්නත් ඇතිනේ. හරි අපි ඉදිරියට ඉදිරියට පතිකරගෙන යමු. එහෙනම් අද අපි නතර කරනවා. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමු. සුබ දවසක්. සුබ දවසක්. අයිබෝන්. අයිබෝන්. Together.